අද දවසේ ඩෙල් ස්ටුඩියෝ වැඩසටහන වෙන්වන්නේ හෙළ ගීයේ මුදුන් මල්කඩ ලෙසින් රසික ප්‍රසාදයට පාත්‍ර වූ මහා සංගීතවේදී සුනිල් ශාන්තයන් වෙනුවෙන්. ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා. ඔහු මනුෂ්‍ය සංහතියේ අතිශය දුර්ලභ නිර්මාණයක්. දේශීය සංගීතයේ නිම්වලලු පුළුල්ව දකින රුසියෙන් ලාංකේය ගීතයේද සිය ආත්ම ගෞරවත්වයේද අනන්‍යතාවය මුදුනින් සලකා හෙළ ගීතයට ඔහු කළ සේවය අමරණීයයි. ඔලු නෙළුම් නෙරිය රංගාලා කිකිනි හඬන වලා නංගාලා. අද දවසේ දිගහැරෙන්නේ එතුමාගේ රසබර වූ රසිකයින් අදටත් ආදරයෙන් වැළඳ ගන්නා ගීත. අද දෙල් ස්ටුඩියෝ වැඩසටහනේ කරන්නේ සුනිල් ශාන්තයන්ගේ ගීත. මේ කරගෙන යන්නේ සුනිල් ශාන්තයන් ඇත්තට විපදී අවුරුදු 100ක් වෙන අවුරුද්ද මේ අවුරුද්දයි. ඉතින් ඒ සම්බන්ධයෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගණනාවක් අයිව ඩෙනිසන් ලව්වා දෙල් ස්ටුඩියෝ වැඩසටහනේ කරනවා මහේෂ් දෙනිපිටියගේ සංගීතයෙන්. ඒ සංගීතයේ යම් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සුනිල් ශාන්තයන් පවා ඒ කාලේ ඔහුගේම ගීත පහු කාලයේදී වෙනස් විදිහලින් පටිගත කරලා තියෙනවා. ඔහු ඇත්තටම පරේක්ෂණාත්මකව ගීත ගැන පරේක්ෂණ කර එක්තරා විදිහකින් ප්‍රමුඛම සංගීතඥයෙක්. ඉතින් ඒ නිසා මේ වෙලේ මෙතන වුණත් කෙරෙන වෙනස ගැන මේ එතන සුනිල් ශාන්තයන් හිටියා වුණත් ඒ ගැන වරදක් කරන එකක් කියන එකක් නැහැ කියලා අපි මම බලාපොරොත්තු වෙනවා. 1952 වසරේදී එක්තරා දවසක සුනිල් ශාන්තයන් ගුවන් විදුලියට සවන් යොමු කරමින් සිටියා. එක් ගීතයක් ශ්‍රවණය කරද්දී ඔහු සිතුවේ ඒ ඔහුගේ ගීතයක් කියයි. නමුත් මද වේලාවක් යන විට ඒ ගීතය ඔහුගේ ගීතයක් නොවන බව ඔහුට වැටහුණා. එදා ඒ ගීතය ගායනා කළේ අයිවෝ ඩෙනිස්. සුනිල් ශාන්තයන් අයිවෝ ඩෙනිස් සොයාගෙන පැමිණ ඔහුගේ සංගීත පන්තියට සහභාගී වන්නට ඔහුට ඇරයුම් කළා. පුහුණුවක් නැති කටහඬ කොයි වෙලේ කැලේ පනිනවද කියා කියන්නට බෑ. හැබැයි හොඳ පුහුණුවක් අයිවෝ ඩෙනිස් එතුමාගේ හොඳම ශිෂ්‍යා බවට පත්වුණේ එලෙසයි. 50 දශකයේදී සිංහල හෙළ හවුල මගින් සමාජයේ සංස්කෘතිකමය සහ සමාජීය බලපෑමක් ඇති කළා. හෙළ හවුලේ පුරෝගාමියෙක් වන අරිසෙන් අහුබුදු සූරීන් විසින් රචනා කරන ලද එම්බා ගංගා ගීතය සුනිල් ශාන්තයන් අතින් නිර්මාණය වන්නේ 1967. මහේෂ් දෙනිපිටියගේ නිර්මාණාත්මක නව සංගීතයෙන් අලුත් වූ අද ඩෙල් ස්ටුඩියෝ වැඩසටහන හෙළයේ මහා සංගීතවේදියාණු සුනිල් ශාන්තයන්ට උපහාරයක්ම වේවා. හඬ පතුරුවා පිඳෙන් පිඳට මී පිට බට ජලකඳ මා ගංගා ගම් 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 ග
නවතිනු නවතිනු ගංගාවේ
දිනු ගංගාවේ නවසිය තිස්සක වසරේදී පාසල් හැරයාමේ පිරික්සුම් උළෙලට දෙහියාගාත විදුහලින් ඉදිරිපත් වූ බද්ද ලියනගේ දොන් ජෝෂප් ජෝන් දිවයිනේ ප්‍රථමයා වෙමින් වීරරත්න තිළිණය දිනාගත් ශිෂ්‍යා වුණා. 1939 ගුරු දිවියෙන් සමුගෙන භාරතීය බලාගිය මේ දොන් ජෝෂප් ශාන්ති නිකේතනයට සහ භාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතයන් වංග ගීත ගායනා හා වාදනයන් ප්‍රගුණ කළා. පසුව දොන් ජෝසප් නම වෙනස් කරගත් ඔහු සුනිල් සාන්ත නමින් ජනප්‍රියත්වයට පත් වුණා. 1944 වසරේදී පෙරලා ලංකාවට පැමිණි සුනිල් සාන්තයන් හෙළ හවුලට එක් වුණා. සුනිල් සාන්තයන් අතින්ම රචනා වී සංගීතවත් වූ මේ ගීතයේ ගැමි පරිසරය සුනිල් සාන්තයන්ගේ ගමේ අත්දැකීම් පසුබිම් කරගනිමින් ඇති වූවක්. මාලා ඕලු නෙලා ලා මාලේ ගෝ
දැනුමෙන්ද ක්‍රියාවෙන්ද කතාවෙන් පමණක් නොව රුවින්ද ඉහලින් කැපී පෙනුණු සුනිල් සාන්තයන් රෝමියෝ ජුලියට් සිනමා සිත්තමේ ඉංග්‍රීසි ගීතයද ගායනා කළා. ඒ ඔහුට ලද ආරාධනයකින් සිංහල කවි ගීත බවට පත්කිරීමේ පුරෝගාමියා බවට පත්වුණේ සුනිල් සාන්තයන්. හෙළහවුලේ තවත් කවියෙකු වන රැපියල් තෙන්නකෝන්ගේ කවියක් තමයි කුකුළු හැවිල්ල. මේ කවිය ගීතයක් බවට පත්තුනේ සුනිල් සාන්තයන් අතිනොයි. තාවද සැලකර සිටින්නේ කතරගම දේව ස්වාමී දරුවාණන් වහන්ස. කතරගම කන්දට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන් දූවට ලේන දුවට මැණික් ගංගාවට යහතින් බැල්ම දිවස්ලා වූ වහන්සේ රන් කුළු දහසක් දානි මොනාසර තුරේදී මුහුදු කරදිය වලල්ල යහතින් බැල්ම දිවස්ලා වූ ඔබ වහන්සේට මේ නරලව නරයන්ගේ කන්නලව්ව බුදුව කරුණාවට ගන්නවයි විනට පිහිට වෙනවයි දැන වැරදි කෝටියක් වැරදි වලට සමා වෙනවයි නොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ දුද නොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ මගේ කුකුලා නැසූ එකා මගේ කුකුලා නැසූන් එකා සදේ ඔබගේ පාලු යකා මගේ කුකුලා නැසූන් එකා සදයේ ඔබගේ පාලු යකා තවන් එක බුද දිනක් තකාන් ඉන්නට ඉඩ නොදී මකා බලන් එල්ල හෙළුව ගෙල්ල මුල මැබිල්ල මරුතැනේ කතරේ ගමට රූණු රටේ සිඟා කකා ලබන විටේ කතරේ ගමට රටේ සිඟාකකා ලබන විටේ පයින් මැගොස් නැවිද වටේ පුළුවෙ මුලා නලල්ලටේ දිගට ගැදී දිගට ගැදී නැග පැහැදී මහානදී දෙවියනේ දිගට ගැදී වටක් බුදමි රන්දුනුයේ දෙකක් බුදමි රුවට රිදීරුවක් බුදමි කතරේ ගමේ කොටි භානු තෙදවානු දක්‍රභාව ශ්‍රීතනු හේමදානකාත් භූතං ගුණකරං කෘපාකරං
ಹೇಮಯಸ್ತಿಕಾಗ್ರಯುಕ್ತ ರಕ್ತ ಕುಕ್ಕುಟ ಧ್ವಜ ಕಂದದೇವರಾಜ ನಾಮ ಸ್ವಾಮಿ ಪುಂಗವನ್ನಮ ಕತರಗಮೆ අපේ කථානායක සුනිල් ශාන්තයන් කිතරම් මුදල් අහේනියකට පත්වුවද මිල මුදලට තම සංගීතය පාවා නොදෙන්නට වග බලාගත් ඍජු ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කළ කලාකරුවෙක්. ඇතැමුන් ඔහු කරා පැමිණ ඉහළ මිල ගණන් ඉදිරිපත් කරමින් විවිධ දේ යෝජනා කරත් ආපසු ඔවුන් හැරී ගියේ හිස් අතින්. ඔහුගේ ඍජු කතාවද ඍජු ගුණයද මැනවින් කැපී පෙනෙන ලක්ෂණයක්.
නවසය පනස් එක වසරේදී අරිසෙන් අහුබුදු ශූරීන් කොළඹට සංක්‍රමණය වන විට සුනිල් සාන්තයන් මෙරට ප්‍රථම ගුවන් විදුලි ගායන ශිල්පියා බවට පත්ව ස්ථාවරව සිටියා. සුනිල් සාන්තයන් හෙළ හවුලටත් හෙළ හවුල සුනිල් සාන්තයන්ටත් ආලෝකයක් වුණා. සුනිල් සාන්ත අහුබුදු සුසංයෝගය හෙළ ගී ආරට මුසු කළ තවත් ගීතයක් වුණේ ජනකී ඇසුරෙන් නිමවුණු මේ හෙළ ගීතයයි. පිරන්නේනු ඇතවැල ඇරගෙන බැඳගන්නේනු සීලේ ඉනවට ගැඳගන්නේනු ගොයම් නිලන්නට යමු අපි නෑනු යමු නෑනු දෙල්ගලා හිස පිරන්නේනු ඇතවැල ඇරගෙන බැඳගන්නේනු සීලේ ඉනවට ගැඳගන්නේනු ගොයම් නිලන්නට යමු අපි නෑනු යමු thank you.
ලෙස පීරාලා නිලට නිලයි නෑනෝ ඉලලාලං ඇට වැල්මාලා මුවසු දිලයි නෑනෝ සේලේ ගින වට රැලි දීලා නෙදිය එලෙයි නෑනෝ ගොයම් නිලන්නට කුඹුර බලා යමු අපි රන් නෑනෝ එල්ගාලා හිස පීරන් නෑනෝ ඇට වැල ඇරගෙන බැඳ ගන්න නෑනෝ පාඩුව පමුණුගම ගම්පියස සුනිල් සාන්තයන්ගේ උපන්ගමයි. මේ උපන්ගම පිහිටියේ මුහුද ආශ්‍රිතවයි. හෝහඬ නගමින් නිරන්තරයෙන් නැගෙන රළහඬ ඇසෙන සුනිල් සාන්ත තම ගැමි ජීවිතයේ සුන්දරත්වය මැනවින් මේ ගීතයේදී පිළිබිඹු කර තිබෙනවා. Oh, 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 oh,
කවියෙකු මෙන්ම ලේඛකයෙකු වන හියුබර්ට් දිසානායක කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ ඇසුරින් සිංහල පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් වියතෙක්. මෙතුමා දිවයිනේ පුවත්පත් රැසකට ලිපි රචනා සැපයූ අතර දිවස පත්‍රයේ විශේෂාංග කර්තෘ වශයෙන්ද සේවය කළා. මෙතුමා ළඟට ගොස් පෙම් ගීතයක් ලියවා ගැනීම සුනිල් ශාන්තයන්ට පහළ වූ ආශාවක්. සමන් මලක් නෙලා මගේ විසෝගේ ඉසේ ගසම් අන්න මගේ විනෝදේ එන්න අනේ ඉන්න මගේ කුමාරී සාදු කියා ආදු දෙකක් දෙන් සිරි මගේ කිරිල්ලි අනින් සුමිරි ගයන්න මාරි කුකිලයන්ගේ කුකිල නාදේ අඩින් පීන වගේ ගීනැගී මගේ මැණික මගේ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී ගෙලෝ මෙලෝ ඔබයි මගේ පෙම්බරී මගේ අසෝකා මගේ විසාකා මගේ මල්ලිකා කෝකිලයන්ගේ කෝකිල නාදේ කෝකිලයන්ගේ කෝකිල නාදේ අනින් දීන වගේ ගීනගී ඊන අනින් දීන වගේ ගීනගී ඊන අනින් දීන වගේ